ආයි බෝන්දුවේ පුතේ තුනශ්‍රේණයේ දූේපුතේ අදෝගනට මම සිංහල පාඩමක් කේර දෙන්නේ. ඔදුුවකුතේ ගුලම සිංහල පෙළපොතයි වැඩ පොතයි දෙකමාරගෙන ලෑස්ති වෙන්න මං මේ උපුටතාාගත්තය ඔකුදම සිංහල පෙළපොතෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවයදී ලතියෙන නස් සිංහල පෙළපොත තුනශ්‍රේණයේ වැඩපොතේ. ඕදුවපුතේ ලෑස්තිද නමයිනි පාඩමිට හරවගන්න පුතලගේ පොත්තුොල තිස්තුන පිටුව. දැසිද හ මූදු වෙරල්ලට චාරිකාවක්. ඔහුදුේ පුතේ චාරිකාවක් කියන්නේ අපි ගමනක් ගැන විනෝද ගමනක්. මේ ගිහිලා තියෙන්නේ මුහුදු වෙරලට පුතලක් ගිහිලා තියෙන අට මුහුදු වෙරලට ඔවුනේද ඕහ මෝම ගිලලා ඇති මුහදුවෙරලන්නේ සමහරයන. මූදුවෙල්ලට ගාම ගන්නත් අමාරු අම්ම ලතාතල කොච්චට කතා කළ දෙෙන්න්නේ නෑ නේද. ආසයිරැල්ල පාගන්නානේද බලමු මේ කතායමුකද සිද්ධ වෙන්න කියලා නමය මූදු වෙරලට චාරිකාවක්. හෝගාරැලි නැග්ගා. සීතල දියබින්දු ඇගේ වැදුනාා. ලොකුරැල්ලක් ඇවිත් බෙරලේ හැපුුණා. හැමෝගෙම දෙපා ඒ දිය පහරෙන් තෙමුණ. සමහරු එහා මෙහා දෙව්වා සෙල්ලම් කලා. ඔවුදුේපුතේ මේ බෙරලට ගියාම අද රැල්ලක් කරලිය නො දැකල තිය ඔන්න නමතින්නේෙ නෑ වැලිය එනවනේද. ඉතින් මේ චීතලදියමිනිු වතුරු වතුර ඇගේ බැදුනලු කුරැල්ලක්කයි වෙලා බෙදල හැප්පොනාාකෙන ඒ වගේ දෙෙපා ඔක්කුම මේ දියපාරෙන් තෙමුණලු කකුල් තෙමුණලු. ඒවාගේම සහරාය මොකද කරන හට මෙහට දියව්වලු සෙල්ලාම් කරලු ැඟ ගල මතක් කරන උග මෝදවෙල්ලර ගිය අවස්ථාව කොහමද හිතී කියලලා නේද ල සෙල්ලන් කරනවා හට දුවනවා මෙ හට දුවනවා නේද සුලඟ හැමවා මූදේ රැලි නැගෝුණා වේගෙන් ආමෝදු රැල්ලක් ගල්කුලක හැපිලා සුදුපෙන කැති විසිරිලා ගියා. ඕගාගෙන ඈතින් එනවැල්ලක් දැකලා කවුරුත්තිිකක් බයවනා. හැමෝම එකට අත්තල්ලා ගන්න ගුරුතුමිය කිව්වා. ඕෝදුයකුත මේ පාසල් දරුව ටිකක් මේ මෝදවෙරලට ගිහිලා තියනෙති. සුළග හැමෝ රෙල්ලා කාවලු වේගෙන් ආවරල්ලලා ගල් කුලි කැපිල සුදු පාටට පෙන පෙනව තිබුණල් ඒවාගේම ඇතින් රැල්ලා කරනකරදැන් සමාලට අපි ඇතින්දුකු රැල්ලලා කෙනනට බය දුවනවන්නේද ඕ ඉති මේ හැමෝම කවුරුට්ටිකක් බය වෙලා හිටියල ති ගුරු තුමි කියනවා මේලාමයි හැමෝටම හැමෝමයිත්තල්ලගන්න කියලා කියනවා මේ බලන්න දුවපුතේ ගුරතුමි දරුවන්ව අල්ලගෙන ඉන්නව නේද මෙහැ මෝම එක්කෙන යික්කෙන එක් කෙනැයික්ක නල්ලගෙන. පේනවද මෙ බලන්න හොන්මෝම අල්ලගෙන ඉන්නවායට කොට බය නැහැ අපි ලැල්ල පාගනට පිටෙන අපිවත් යනව මුහුදට කරන ද කකුල් දෙක පිට දැන නියාන වයාන අය නවවාගනේද. ඉති මේ නිසා මේ ගුරුතුමි ළමයිව මේම ලස්වන්ට මෙම අල්ලගත්තා හිතකොට ළමයියුට බයහිතෙන්නේෙ නැහැ පුතාලගේ පොත්වල තිස් හතර පිටුව වරුණී තැනින් තැන තිබුණු සිප්පිකටු කවඩි එකතු කරගත්තා. මනෝකයි තරිදුුයි වෙරලේවාඩිවෙලා වැලි මාලිගාවක් හැදවා. වරුණේ ලස්සනම ලස්සන සිප් කටුවලේ මාරිිගාව සැරසවා. හැමෝම ඒ දිහා බලාගෙන හිටියා. ගුරුතුමිය කැමරාවෙන් පින්තූරයක් ගත්තා. ඕදේපුති මේ වරුණි මොකද කරන්නේ ය තැනින් තැනගිල සිප්ි කටුයි කවැඩී එකතු කර ගත්තලු. මනුකයි තරිදුුයි වෙරලේවාඩි වෙලා වැැලි මාලිගාවක් හැරපුතේ ඔගුලත් ඇහමයිනේද වෙරලට ගියාමගළල වැලි මාලි ගාවල් හදනා නෙද ඉතින් මේ වරුමි මොකද කරේ ය එකතුකරගත්ත සිප්පිකටුතියනෙ ලස්සන සිප්ිකටුලින් ඒ මාලිගාව සැරස්වාරු. හැමෝ මේ දිහා බාලාගිහිට ඇලේ විතරක් නෙවේ ගුරුතුමේ කැමරාවකින්ඒ පින්තූරෙකුත් ගත්ත කෙලා කියනවා මේ බලන දුවපුුතේ වැලි මාලි ගාවක් හදවා සිප්පි කටු එකතු කරනවා මේ රැල්ලේනවා නෙද දුයපුදේ. ලස්ස නෑනේ මුහුද හරි ලස්ස නෑනේ මතකද කලින් අවුරුද්ධගෙනනට මුහුද ගැන ලස්සන කවියකුත් මේ ගුරුතුමි කැමරාවෙන් පින්තූරෙකුත් ගන්නවා සරුංගලයක් ඈත අහසේ පාාවෙනවා. ඒ දිහා බලාගෙන සමහරු විනෝද වුණා ඔදුුවපුද මුදදුවෙල්ලෙ ගොඩක් අය සරුගල ඇවනුවනේ ඉති සරුන්ගලැක අඇත අහස පාවෙනවා දැකදැෙන් අපි තාස සරුගල ැනු ේද බලාගෙන නරි සම්තෝෂයක් දැනව නේද වෙරල අයිනේ දම්පාට බිම් තඹුරුමල් පිපී තිබුණා ඒ දිගේ වැවුණු වැටිකෙිය ගාල වෙරල ආරක්ෂා කරනවා කියලා කිරුතුමිය කිෙව්වා ගල් වැටි හදලා තියෙන්න්නේෙත් අපේ ආරක්‍ෂාවටලු. ඕදවේ පුතෙෙන් මෙතැන වෙරලායිනේ වැැවිල්ල තියෙනවා දම්පාට බිම් තම්බුරු මල්. නැ ඔකුළගින් ඇහුව ටෙස් එකට වෙරලයිනේ වැැවිලතිබුණේ මොනවාද වෙරලායිනේ. දම්පාට බිම් තබුරු මල්. ඒ වගේම වැටකෙ අගාලකුත් මේ මහුදදුමුූදු වෙරලා ආරක්‍ෂා කරන්න වැටකෙය පඳුරු හිටවනා දේපුතේ නැත්තං මේ වැල්ල සේදිලා යනවා. ඒ වගේම ගල් වැටිත් හදල තිනයි එකන ගල් තියලතියල වැල්ල හේදිල අයනුවට වෙරලා ආරක්්ෂා කරන්න හදල තියෙනවා. ඉතින් මේ ගුරුතුමිය ඒවා පෙන්වා මේ බලන දුවේපුතේ. අස්සන පින්තෝර මේ ලම්මයි ඇවිල්ල බලනවා මේ මුොහුදුගේ ලැවිල දීවරයෝ මේ මාළු ගොඩවල් ගහලා බලන්නෙ මේ මාළු මොනපාටරද දිලිහන්න කෙලත් මේ චේදේ ළඟ චේද කියවෙනවා බලාන එකෙක්ක ැඇවිල මාලු ගන්නවා නේද ද පොතේ මේ දර්ුවෝටික බලාගෙන ඉන්නවා එකොල හරි ආසාාවෙන් බලාගෙන්න්න ගුරුතුමිත් එතන බලාගෙන ඉන්නවා. ඈප මුහුදේ නැවක් නැංගුරම් ලා තිබුණා. ගුරුතුමිය නැවේ කුඹගහ මුදුනේ වැනෙන කොඩිය ළමයින්ට පෙන්නවා. දීවර බෝට්ටු වෙරල තැනෙන් තැන නවත්වලා. දැල්ලාම් පන්න තවතැනක ගොඩ ගහලා. වෙලෙන්දෝ මාලු තෝරණවා. ලොකුම ලොකුමාලු කූර්ියෝ රිදීපාල්ටට දිලිසෙනවා. උදේට වෙරල හරිම කලබලයි. මුහුදු ගිහින්නා දීවර පිරිසක් ළමයින්ට අත වෙනවා. ඕදුේ පුතේ ඔගුල දන්නවා නැවක් නවත්තල නවත් අන්න නැංගුරමක් දාන්නඕනේ. හරි නැංගුරමක් දාළ නැව නවත්තල තියන්න ඕනේ ඉති මේ ඇත මුහෝදේ පෙන්න්නන මේ නැංගුරම් දාල නැවක් නවත්තල තියෙනකිල. ඒ වගේ මේ ඇත මුහදේ නැවේ පේවා නැවිී කුම්ඹ ගහමුෝදුනේ උශසම තැන උුඹ ගහමුෝදුනේ කෝඩියක් වැනෙනව ළමයින්ත පෙන්වාලු නැවේතේෙන උත්සමතැන තමයි කුඹගාතයෙන. දීවරබෝටු දීවරයෙන් කියැන පුතේ මාලු අල්ලනාය. ති ాළ ල්ලනය ග බෝට වෙරල තැනින් තැන නවත්త. දැල් ලාම් පන්න మాలు අල්ලන්න යොදාගන්න දැල් තව තැනක ගොඩ ගాල ැල් ලාම් පන්න තව තැනක තියෙන. వළಿದ మాල්ಲು ೋරණවා ಲොకు మాలు පොඩಿ මාలు ඒ වගේ ොඩುವවල් හනව වෙළದ. ಲොකුම ලොකకు මාలు ూර හරියට ොන පාට දිලියනේ. රිදී පාටට දිල නು. ರදිීපාට දිල නවා. වෙරල හරිම කලබලයිලු උදේට වෙරල හරිම කල්ල බල දැ ඔගුල ගෙදරත් ඒේවාගන්නේ ද උදේට හරි කලබලයි. ඇයි උගුල ස්කොලයන් ලෑස්ට නමල තා අතල වැඩටයනුවනේ ද හරි කලබලකාරය උදේකට ගෙවාලවලටින් වෙරලත් මේ උදේට වෙරලත් හරිම කලබලයි. මූදු ගිහින්න දීවර පිරිසමේ ළමයිට අත්තවැනවා කෙලා කියෙනවා. මුහුද හරිම ලස්සනයි. රාවීදු දැබරගිල්ලෙන් බැල්ලේ ලිව්වා දැම් මොකද කරන්න මුහද හරි ලස්සනය කියල කෙනෙේ වගේ රවීදු කියන පුතා දබරගිල්ල දබර ගිල්ල කෙනෙ එක දන්නවාද මේ ඇගිල තමයි දබර ගිල්ල දෙවැනි ඇඟිල්ල දබර ගිල්ලෙන් බැල්ලේ ලිව්වා මුොහුදු රැල්ලක් අවෝත් අකුරුමකේ තරදික ය්වා උදරුවනේ අප අක්කුරු ලි් ඇත මොනුවන් කළත් මුුදු රෙල්ලා කාවගවක් මකද වෙනේ ඒවා මැකිලා යනු එව හේදිලා යනොයිති මුදු රැල්ලා කාවත් අකුරු මැකේ කියලා තරින්දුු කිව්වා මේ බලනුදුවේ පුතේ මේ අකුරු ලියනවා. ඒද මේ මිලස්සන්ට මුහුද පේන දැ මේ මුහදු රැල්ලාව ගාමොකද වෙන. අක්කොරෝ මැකිලා යානවා මේේ දරුව එක එක සිෙල්ලංකන මේ නිදර සන්තෝසැ මෝම සන්තෝසි මේ මුහුදුවෙරලෙ ඉන්න ඔකොටත් මතක්කර නොගොද තරියාසැනි මුහදවෙරලට යන්න පු ළංගුණනාාන්න්නේද මුහුදයි මුහදුවෙරලයි දෙකම ලස්සනයි. ඒ අපි හැමෝම මුහුදුවෙරල පිරිසිදුවට තියාගෙන ඉන්න නිසා වරුණේ කීවේ මුහදේ සද් දෙෙටත්වර සදෙන් හදුව පොති මුහදුවවෙල්ලද අපි හයියෙන් කතා කරන්න නේද ඉතිරි රුණ හයිියෙන් කිව්වා මුහදවෙල්ලයි මහදයි දෙක්කම ලස්සනයි ඒ අපි මුෝද මෝදුවල් ලස්සට පිරිසිදුට තියාගෙන නිසයි මේ මහදවෙල්ලයි මුහදයි ලස්සන අහසයි මොහුදයි එකට ගෑවෙනවාද නිසල් ඇැහවා හැමෝම ඇත මුහද දිහා බැලවා අපට එහෙම පෙනනාට අහස මුොහොද්දේ ගෑවෙනෙන් නැහැ ගුරුතුමිය කිව්වා. ඕහ හවසට ඉර බැහැගෙන යද්දී ඉර මූදේ ගිලෙනවාවාගේ සඳුනී කිව්වා. ඉර ගිනි බෝලයක් වගේ මුහදේ ගිලෙනවා බලන්න මම නම් හරිම ආසයි වරුණෙත් කිව්වා. අද මම ගෙදරගිහින් ලස්සන චිත්‍රයක් කඳිනවා මනෝක කිව්වා. ඕදේපුතේ දැ නිිසල්ලානො අහසයි මූද එකට ගෑවිෙනවද. තතුතු මොකද කියන්නේ ගුරතු ව නෑ අපිට අහස අය වගේ පෙනුුණට අහසයි මූදයි ගෑවන්නෙ නෑ. උකල දන්න අපි ඒතන්ට කියනනම. ආසයි මූදයි ගෑවෙන වගේ කියතෙන්ට අපි කැන සිතිජය කියලා. උක් කියල ලියානන්න හැබැයි සබ්ල සිතිජය. ඒවගේම හවසට ඉර බැසයන්නේ කොයි වගේද ගිනි බෝලයක් වගේ. ගිනි බෝලයක් වගේ මූදෙ ගිල ගන්නවා කියලා කියන්නේ නේද ඈතවැට හවසද ඇත මූදෙ ඉර බැහැගෙනවට ගිනිි බෝලයක් වගේ පේන්නේ අපිට. ඔුදුුවේ පුොතේ අපි බලමු වැඩපොතේ මොනාද තියෙනෙ කෙලා ඉක්මට ගිල ඔගුළගේ වැඩ පොතාරංගෙන දරුවනේ ගෙනාව දෝගළඟ වැඩපොත හඩවගන්න නමේ පාඩමට තිස අට පිටුවට හරවගන්න නමේ පාඩම තිස් අට පිටුව මූදු වෙරලට චාරිකාවක් අවබෝධය පාඩම කියවා පිළිතුරු සපයන. වරුණී එකතු කරගත්තේ මොනවාද මොනදදුවේ පුතේ වරුණ එකතු කරගත්තේ සිිප්පිකටු කවඩී. වෙරලා අයිනේ පිපී තිබුණු මල්වර්ග කුමක්්ද. මොනවාද වෙෙරලායිනේ පිපිල තිබුණේ දම්පාට බිම් තම්බොරු මල්. දම්පාට බිම් තඹුරු මල්. වෙරලී නවතා තිබ්බුණේ මොනවාද වෙරලේ නවතල තිබුණේ දුවපුතේ දීවරබෝට්ටු. මුු හතරවිෙනයක මහුදයි මුහදදු වෙරලයි ලස්සන වන්නේ ඇයි. අපි හැමෝම වෙරල පිරිසින්දුවට තියාගෙන ඉන්න නිසා. දයිදූපිත් අපි ඉළඟ කොටසත් බලමු ක්‍රියාකාරකම දෙක ඔබ ගිය චාරිකාවක තොරතුරු ඇසුරෙන්. පහත දැක්වෙන කාඩ් පත පොරවන්න. ඕදුුවේපුතේ මෙතන දීලා තියනවා ප්‍රශ්න කීපයක් ඔගුල ගියවද එක එකෙන එකක උත්තර මෙතන්ටේන්නේෙ. තේරනාාද අධ්‍යාපන චාරිකාවක් නං එක්කම උත්තරේ. වෙන චාරිකාවන්න වෙනවෙන උත්තරෙන්න්න පොළුවන්. පිටාත් වූ වෙල්ලාවගුල කියටද පිටත්තුනේ ගිය කවුරුන් සමඳම කවුරු කවුරුද අධ්‍යාපන චාරිකාවන්න පන් තියලාමයි. රංග්‍යානම්ම කවුද අම්මතාත්තාච්චිසිය නංගි මල්ලි අයියම් අක්කය වගේ ලියන්න පුුවන් චාරිකාව ගිය කොහොමද ගිය කියල මෙතන ලියන්න තිනමිතන් දර්තන පයිෙන් බස්රයෙන් වෑන්රියෙන් දුම්රියෙන් බයිසි කලයෙන් ත්‍රීරෝධරතයෙන් කාරෙන් කැබ්‍රෙන් අහස්සයානය දෝගුල විනෝද චාරිකාව ගිය ක ලියන්න පුළුව ඔබවාව ඩාත් කැමති ස්ථානය ගිහිල මුොළු වැදීම කැමැති විට ස්ථානය තම මෙතන තියනෙ. ඉලාට එම ස්ථානයට වඩාත් කැමති ඇයි ඇයිය එතන්ට කැමැති කියලා ලියන්න තියනෙ. ඔදුවේ පුතෙක් ක්‍රියාකාරකමතුුණ පුස්තකාලයෙන් පොතක් ගෙන කියවන්න එය ඇසුරෙන් පහත දැක්වෙන තොරොතුරු සම්පූර්ණ කරන්න. පොතේ නම. දේ පුතේ පොතක්ගත්හම පොතක නමක්තියෙනවා. ඒවගේම කෞද ලී වෙල්ලිවෙේ කෞුද කියල තාාලතියන කෞද කත්තෘු කිය රහන්නේේ හැම පොතකම සඳහන් වෙලා තියෙනවා. පොතගැන වගන් වැැකි හතරක් ලියානේ ගොල ඒ කියව පොතගැන වැැකි හාතරම් වුණවාකි පිළිබාඳවද සතහන් වෙලා තිබුණෙ කියලා වැැකි හාතරකින් ලියාන්න පොළුව. තේර්මත්දරුවනේ කාරකම හතර ඔබ කියවෝ පොත් පහක් ඇසුරෙන් පහත තොරුතුරු සම්පූර්ණ කරන්න. ඔගුලමි ගාවතයන පොත්පහක් කරගන්න පොත් පහේ නම් පොතේ නම කතුවරය කතුරය කවුද ලිවුවේ කියල දාන්නෝනේ. ඒවගේ පොත්පහක නමයි කතුවරයි දානෝඕනේ දේ පුතේ. හොඳයි දුව පුතේ අපි. ළඟ ීඩනොත් හමුයමු එ වගේම කොළන් යාළුවන් එකමක ෂා කරන්න සස්්‍රाइබ් කරන්න බෙල්ලයිටම ලියාි කරන්න ඒ වගේම අමත කරන්න එපා ඊළංඟ වීඩිය එක නොත් හමු එතකල් ආය බුවන් දපුතේ